පැත්තගේ ඇත්තක එන හිරු රාත්‍රී හත ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධිදානුකා වේසිංහ මම රෝෂණි විජේසූරිය මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය පසුගිය ජනාධිපතිවරණයේ සිද්ධියක් සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා සමාව ගනී බාටලීට විදුලිය අහිමි වූයේ ඉන්දිය බලපෑම මත බව එක්සත් ජාතික පක්ෂය කියයි බලමු මගී ගුවන් යානය මත්තද ගුවන් තොටුපළට ලබනම සැරමෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනා ගෙනීමට කටයුතු කරන බව ඇමරිකාව පවසනවා එරට සහකාර රාජ්‍යලේකම් ජේම්ස් මුව මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ ගත වූ කාලය තුළ මානව හිමිකම් සම්බන්ධයෙන් යම් ප්‍රගතියක් ලබා තිබුණත් ඒ සම්බන්ධයෙන් ඇමරිකාව සෑහීමකට පත් නොවන බවයි මෙරට සංචාරයක නිරතව සිටින ඇමරිකානු සහකාර රාජ්‍යලේකම්වරුන් තිදෙනා මෙම අදහස් පළ කළේ ඊයේ පසුරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දවසේ පුවත දිවයිනට පැමිණ සිටින සහකාර රාජ්‍යලේකම්වරුන් තිදෙනා ඊයේ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේදී මාධ්‍ය හමුවකට එක් වුණා ඒසිය සංචාරයේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමටයි මෙහිදී අදහස් දක්වූ නියෝජ්‍ය සහකාර ලේකම් ජේම්ස් මුව මහතා සඳහන් කළේ ලබන ජිනීවාහි මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ගෙන ඒමට ඇමරිකා එක්සත් ජනපදයේ තීරණය කර ඇති බවයි උගත් පාඩම් හා ප්‍රතිසන්දහන කොමිෂන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කෙරෙන ඍජු ක්‍රමවේදයක් මෙම නම යෝජනාවේ අඩංගු බව රජු ලේකම්වරයා සඳහන් කළා පසුගිය වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වූ යෝජනාව අනුව ලක් රජය කටයුතු නොකිරීම හේතුවෙන් මෙලෙස නව යෝජනාවක් ගෙන එන බවද ඔහු පැවසුවා මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වූ වික්‍රම්ජේ සිං මහතා පැවසුවේ ඇමරිකාව මෙලෙස නව යෝජනාවක් ගෙන ඒමට මෑතකදී අගවිනිසුරුවරියට ගෙන ආදෝෂාභියෝගයේදී ඇති වූ තත්ත්වයද බලපෑ බවයි පසුගිය වසරේදී මෙවැනිම යෝජනාවක් ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කරගෙන ඒ ප්‍රධාන කරුණු කිහිපයක් අඩංගු වුණා ඒ උගත් පාඩම් හා ප්‍රතිසන්දහන කොමිෂන් වාර්තාවේ අඩංගු සුබවාදී නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පරිපූර්ණ ක්‍රියාකාරී සැලැස්මක් හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීම ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ යුක්තිය සාධාරණත්වය වගවීම හා ප්‍රතිසන්දහනයේ සහතික කෙරෙන අතිරේක පියවරයන් ආරම්භ කිරීම හා ඉහත සඳහන් පියවර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් හා තාක්ෂණික සහාය ලබා ගැනීමට මානව හිමිකම් කවුන්සිලයේ සමග සමගාමීව කටයුතු කර ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීම යන කරුණුයි මෙතරද පැවති ප්‍රවෘත්ති සාකච්ඡා දෙකකදී විපක්ෂයේ දේශපාලන පක්ෂ මේ පිළිබඳව සිය අදහස් පළ කළා. ජිනීවා මානව හිමිකම් සමුළුවට යෝජනාව ඉදිරිපත් කරපු වෙලාවේ ප්‍රතිඥා දීලා අපි මේ කාරණා කරනවා කියලා. අද තියෙන බරපතල ප්‍රශ්න එක නෙමෙයි. යුත සමයේ සිදු වුණු යම් යම් කාරණා පිළිබඳව විමර්ශනය කරන්න ජාත්‍යන්තර සංවිධාන එන්න වුමනා නැහැ. ඒ සියල්ල අපි කරනවායි කියලා ආණ්ඩුවේ නියෝජිතෝ සහතික වෙලා ඇවිල්ලා අද කරේ අපිට ඒ තියනවායි කිව්ව හොඳ අධිකරණ පද්ධතිය විනාශ කරපේක. දිගින් දිගටම මේ රටේ මානව හිමිකම් උල්ලංඝනය කරමින් මාධ්‍යවේදීන්ට පහර දෙමින් මාධ්‍ය ආයතන ගිනි තියමින් නීති ආධිපත්‍ය බිඳවට්ටමින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරමින් තියෙනවා. මේවා තමයි ජාත්‍යන්තරයට හේතු වෙන්නේ අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට ඇඟිලි ගන්න. ඒ හේතුව සැපෙව්වේ මේ රට පාලනය කරපු ආණ්ඩුව නීති ආධිපත්‍ය බිඳවැටීම දෝෂාභියෝග ක්‍රියාවලිය හරහා ඉතා පැහැදිලිවම සිද්ධ වුණා. කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ පසුගිය වසරේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කරගත් යෝජනාවට අනුව රජය කටයුතු කර ඇති බවයි. එහි ලේකම් කරුණාතිලක අමුණුගම මහතා පැවසුවේ එම යෝජනාවේ සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා කාර්ය සාධක මණ්ඩලයක් පත් කර එහි ප්‍රගතිය මෙරට සිටින තානාපතිවරුන්ට දැනුම් දී ඇති බවයි. දවසේ පුවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට රජය කමිටුවක් පත් කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේ ඊයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේවන විට කථානායකවරයාද දැනුවත් කර ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. මේ අතර ඕනෑම පුරවැසියෙකුට ආගමික නිදහස පවතින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියා. ජනාධිපතිතුමා පැවසුවේ සියලු දෙනා එකිනෙකාට ගරු කළ යුතු අතර විවිධ ආගමික මතවාද සම්බන්ධයෙන් පැතිර යන අදහස් පිළිබඳව එක් කණ්ඩායමක් සමග දැනටමත් සාකච්ඡා පවත්වා තිබෙන බවයි. අනෙකුත් පාර්ශ්වයන් සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා මේ හමුවේදී ප්‍රකාශ කළා. කිසිදු ආගමකට බලපෑමක් සිදුවන ප්‍රචාර සිදු නොකරන ලෙසද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සියලු ජනමාධ්‍යවලින් ඉල්ලීමක් කළා.
කහවත්ත මධ්‍යමහා විද්‍යාලයේ මිලියන 25ක වේදමින් ඉදිකළ ඩිලාන් චතුරංග අනුස්මරණ ප්‍රේක්ෂකාගාරය සහ පාසල් ගොඩනැගිල්ලේ දෙවැනි සහ තෙවැනි මහල් සිසු අයිතියට පැවරීම අද පෙරවරු වී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සියලු පාර්ශ්වයන්ගේ අප්‍රසාදයට පත්වෙත්නම් එය නොපමාව අහෝසි කොට නව ව්‍යවස්ථාවක් ගොඩනැගිය යුතු බව පූජ්‍ය බාදුලාවේ සෝභිත හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ අද පැවති සම්මේලනයකට එක් වෙමින්. නව ව්‍යවස්ථාවක් ගොඩනැගීම සඳහා රටේ මහා සංඝරත්නය දැනුවත් කිරීම වෙනුවෙන් එක්සත් භික්ෂු පෙරමුණ මෙම සම්මේලනය සංවිධානය කර තිබුණා. රටේ සංවර්ධනයත් ජාතීන් අතර සමගියත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සම්මත වෙන්න ඕනේ. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වෙන වෙලාවේ ආචාර්ය එනම්පර මහත්මයා කියන දේශපාලනඥයා සඳහන් කළේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරන්න එපා. එතුමා මේකේ දුර්වලකම් රාශියක් පෙන්නලා දෙනවා. මේක මේ සියලු දෙනාට එපා නම් පස්සේ තියෙන කාටද මේක ඕනේ? මේ ඉල්ලීම හදවතෙන් හදවත ගෙනහිල්ලා මහා ජන බලවේගයක් කරලා අපි ජයග්‍රහණය කරන්න ඕන. ඒක රටේම ජයග්‍රහණයක් වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා වෙන නීතියේ ගෞරවය ආරක්ෂා වෙන ආණ්ඩුක්‍රමයක් ආරක්ෂා කරන්න ඉදිරියට යනකොට ඔබ වහන්සේලාටත් යම්කිසි ආකාරයකට අපහාස, තර්ජන, උපහාස, මඩ ප්‍රහාරයන් වලට ලක් වෙන්න පුළුවන්. ඔබ වහන්සේලා මේ කටයුත්ත කරනකොට කියන්න පුළුවන් ඔබ වහන්සේලත් කොටි කියලා. එහෙම නැත්නම් පිටරටින් සල්ලි අරගෙන කරනවා කියන්නේ. මං හිතන්නේ මේ හැම දෙයක්ම අපි දැනගන්න ඕන. සාම්පූර් බලාගාරයේ ඉන්දියාවට ලබා දීමට විරුද්ධ වූ නිසා හිටපු විදුලි බල අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා ඇමතිකමින් ඉවත් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේ කම්තිස්ස අත්තනායක මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. මහාචාර්ය ජීඑල් පීරිස් ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවට දුන්නා අල්ලසක් සාම්පූර් බලාගාරය ඉන්දියාවට ලබා දෙනවා. මේකට මෙච්චර කල් බාධා කරේ විදුලි බල ඇමතිතුමා චම්පිකරණවක. අපි ඒ නිසා ඇමතිවරය අයින් කළා. ජිනීවා නුවර රැස් වෙන මානව හිමිකම් රැස්වීමේදී ශ්‍රී ලංකාවට සහයෝගය දෙන්න කියලා තමයි එතෙන්දී ඒ කතා කරලා තියෙන රාජතාන්ත්‍රික කතා බහ ගිහිල්ලා තියෙන්නේ. සාම්පූර් බලාගාරය වෙනුවෙන් චම්පිකරණවක බිල්ලට දුන්නා. මෙම මාධ්‍ය හමුවේදී අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳවද කරුණු ඉදිරිපත් වුණා. හාස්‍යජනකම කාරණය තමයි සීනි සම්බන්ධයෙන් ඇමතිවරයෙක් දාලා 75% සීනි තාමත් ආනයනය කරනවා. වී නිෂ්පාදනයේ සම්බන්ධ වෙන ඇමතිවරයෙක් පත් කරා නම් සාධාරණීකරණය කරන්න පුළුවන්. අනාගතේ තේකොළ වෙනුවෙන්, කිරිපිටි වෙනුවෙන්, ඒ වගේම අලබතල වෙනුවෙන්, බණ්ඩක්කා වෙනුවෙන්, ගෝවා වෙනුවෙන් වෙන වෙනම ඇමතිවරු දායි. මේ ක්‍රියාදාමය නිසා ඇමතිවරුත් තැල්ලුවට පත් වෙලා අද පැවති ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. රටක අමාත්‍ය මණ්ඩලයේ පත් කිරීමේදී විද්‍යාත්මක පදනමක් මත අමාත්‍ය මණ්ඩලයේ පත් කළ යුතුයි. සත්තු බාර දීලා තියෙනවා සොයිසට, කැලේ බාර දීලා තියෙනවා සුසිල් ඇමතිට. පවිත්‍රායමතුමියට අලුත් අමාත්‍යංශය දුන්නා. පුනර්ජනනීය බලය කියන කොටස අයින් කළා තියෙනවා. පවිත්‍රට දැන් හුලන් නැහැ. සුසිල්ට හුලන් දීලා තියෙනවා. සීනි ඇමති කියලා කෙනෙකුත් පත් කළා තියෙනවා. දෙහෙට අනිද්දා වෙනකොට පරිප්පු ඇමති, හාල්මැස්සු ඇමති, ගල් ඇමති, කඩල ඇමති, මුං ඇට ඇමතිලා බිහි වෙන්න පුළුවන්. ජයරත්න හේරත් මහත්මයා පොදු විනෝද කටයුතු ඇමති. ජනතාව ඉතින් ඉන්නවා මේ වැඩි වෙච්ච කැබිනට් මණ්ඩලයේ බරයි, ඒකෙන් ඇති වෙන බදු බරයි, ණය බරයි දරා ගන්න බැරුව එහෙම ඉඳද්දී විනෝදේ සපයන්න අලුත් කෙනෙකුත් දාලා එතුමාට නම් විනෝද වෙන්න පුළුවන්. පසුගිය ජනාධිපතිවරණයේදී භාවිත කළ චන්දපත්‍රිකා තොගයක් කලකිරීන ප්‍රදේශයේදී සොයා ගැනීම පිළිබඳව සිය දෙපාර්තමේන්තුවෙන් සමාවය දෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඔහු පැවසුවේ සරත් ෆොන්සේකා මහතාට මනාපය සලකුණු කර තිබූ මෙම චන්දපත්‍රිකා එලෙස අස්ථානගත වීම පිළිබඳව සොයා බැලීමට පංච පුද්ගල කමිටුවක් පත් කර ඇති බවයි. අද පෙරවරුවේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මේ බව ප්‍රකාශ කළා. මෙම සාකච්ඡාව පැවැත්වුණේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී. මැතිවරණ කොමසාරිස්වරයා එහිදී සරත් ෆොන්සේකා මහතා ඇතුළු කණ්ඩායමට ප්‍රකාශ කර ඇත්තේ මේවා විනාශ කිරීමට රැගෙන යන අතරතුර අස්ථානගත වූ චන්දපත්‍රිකා බවයි. ප්‍රවාහනය කිරීමේදී ඒ චන්දපත්‍රිකා මගදී වැටුණා නම් ඒ කියන්නේ ඒ රාජකාරී එතන කෙරිලා නැහැ හරියට. ඒකේ වගකීම කොහොම වුණත් මැතිවරණ කොමසාරිස් සහ කාර්ය මණ්ඩලයට පැවරෙනවා. නමුත් අපි හැම වෙලේම දරපු මතය මේ චන්දපත්‍රිකා කොල්ල කෑම රට පුරාම සිද්ධ වුණා. මේ කොල්ල කෑමේ ප්‍රතිඵලයක්ද මේක කියන සැකේ අපේ හිතේ තියෙනවා. අපි ඒ ස්ථාවරයේ තවදුරටත් රැඳිලා ඉන්නවා. කිසිම නීත්‍යානුකූල නොවන කටයුත්තක් සිදු වී නැහැ. එම චන්දපත්‍රිකා විනාශ කිරීමට රැගෙන යීමේදී එය බාරව පැමිණ
නිලධරියාගේ අනවධානය නිසා සිදු වූ කරුණක් පරීක්ෂණයක් කරන නිසා සම්පූර්ණ විස්තර කියන්නට මට අපහසුයි. එම සිද්ධියේ වගකීම මැතිවරණ කොමසාරිස්වරයා වශයෙන් මා බාර ගන්නවා. මේ සිද්ධිය නිසා දෙපාර්තමේන්තුවට හෝ රාජ්‍ය සේවයට යම් කිසි අපකීර්තියක් වුණා නම් ඒ සියලු කාර්ය මණ්ඩලයෙන්ම සමාවැදී සිටීමට කැමැති. ටීවී එකේ හැම වෙලාවෙම ඉන්න රැවුලක් වවාගත්තු කෙනා කවුද? ඒ කවුද කියලා දැනගනිමු. වටවට කර බැඳත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. ගුණ සේවිකාවන් හැටියට වේවා වෙනත් රැකියාවලට වේවා කුහුණුවක් නැතුව යනකොට ප්‍රශ්න ඇති වෙනවා. මේ අන්තිම රිසානත් නෙමෙයි පළවෙනි රිසානත් නෙමෙයි. ඔය උසහාන අසීපනේ මද කිඹුල් කඳුළු වලේ සමහර උදවි කාවාරි අල්ලගෙන මොකක් හරි කරලා ආණ්ඩුවට මඩ ගහන්න හැදලා වර්තමාන ආණ්ඩුවේ ඉන්න ඇමති මණ්ඩලයේ එන්න එන්න වැඩි වෙනවා. හාව පැටව ගන්නවා වගේ ඇමතිවරු පැටව ගන්න. එක්සත් ජාතික පක්ෂයේ වචනෙන් කියනවනම් රැඩිකල් ඒවා. රැඩිකල් කෙසේ වෙතත් නියෝජ්‍ය නායකකමටත් අට්ටු වෙන තැනට ඇවිල්ලා තියෙන්නේ. පිටින් කවුරු හරි ගෙනල්ලා පත් කරලා මේ අපේ රෙදි ගලවන්න එපා. ඒ මොනොත් අපි ඔක්කොගෙම රෙදි ගලවනවා කිය. උන්නහැලගේ රෙදි ඔක්කොම ගලවලා නිර්වත් කරලා තියෙනවා. අනේ හරිච්චන් වීරවංශ මහත්තයලගේ රෙදි ගලවලා දැම්මා. ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරුත් අනේ අම්මේ මන් දන්නේ මොන කටින් කියනවද කියලා ඒ දෙයනේ ඒකම කියනවා. ඊළඟට කොටි ඩෑෂ්බෝඩ් ඒකත් ඒකම කියනවා. ඉතින් මේ බඩු ටික ඔය කතාව යුද්ධය තියෙන කාලෙත් වෙන විදියකට කිව්වා. විමල් වීරවංශ ඇමතිවරු වේදිකා ගානේ බෙරිහන් දෙන්නේ නැතුව රණවිරුවන්ගේ ගෙවල් ටිකේ තීන්ත ටිකක් ගා ගන්න හරි උදව්වක් කරන්න. මේ ආණ්ඩුව තුල තියෙන මේ කණ්ඩායම ආණ්ඩුව කියන ඕන එකට අත උස්සන. කතා පොත්තන කිව්වොත් කතා පොත්තන. කිව්වොත් එහෙම ගහපන් බල්ටි කියලා බල්ටි ගහන. ඇඳුම් මහන ජොබ් එකට JVP එක හොඳට ගැලපෙනවා. මේගොල්ලෝ සමහර අයට නොගැලපෙන ඇඳුම් මහනවා. දැන් සරත් පොන්සේක මහත්තයා හොඳට ඇඳලා හිටියනේ අර හමුදාපති ඇඳුම හොරෙන් මහගෙන ඇඳුමක් ජනාධිපති ඇඳුමක්. පොන්සේක මහත්තයා ගෙටරින්ගල කිව්වා මෙන්න මේක ඇඳලා බලන්නකෝ ඔයාට මරු මේක කියලා. අර ඇඳන් හිටපු එක ගලවලා මේක ඇඳා. ටීවී එක බලපුවම හැම වෙලාවෙම ඉන්න රවුලක් වවා ගත්ත මිනිස්සේ දැකලා ඇති. මයික් එක පේන්න බෑ කෑ ගහනවා. ඒක මට තමයි කියන්නේ මයික් ටයිසන් කියලා. ඔය ලේබල් මොනවද තිබ්බත් ඇමති මණ්ඩලයේ කොටස් තුනයි. මේකේ ඉන්නේ එළහරක් ඇමති. මීහරක් ඇමති. නීති සිසුවියගේ අලුත්ම තත්වය. සංවිධානය සමගෙක්ව දේශපාලනය කිරීමට පෙරටුගාමී පක්ෂය සූදානම් බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අප එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ප්‍රේමකුමාර් ගුණරත්න මහතාගෙන් විමසීමක් කළා. මේ වන විට ස්විස්රලන්තයට ගොස් සිටින ඔහු අප සමග ස්කයිප් තාක්ෂණයේ සම්බන්ධ වීමෙන් පැවසුවේ අදාළ වාර්තාව ප්‍රතික්ෂේප කරන බවයි. සූරිච් නුවර සමයිතිය ව්‍යාපාරයේ රැස්වීමකදී ප්‍රේමකුමාර් ගුණරත්න මහතා LTTE සමග සම්බන්ධ වෙමින් දේශපාලනයේ නිරත වන බවට ප්‍රකාශ කළ බව මාධ්‍ය අද වාර්තා කළා. මේක සම්පූර්ණ වැරදි අර්ථ නිරූපණයක් දීලා තියෙනවා. අතීතයේ විවිධ දේශපාලන අදහස් තියෙන විවිධ අය ඉන්න පුළුවන්. මොකද LTTE සංවිධානයක් දැන් නැහැ නේ. හැබැයි පොදුවේ LTTE සම්බන්ධ දේශපාලන අදහස් තිබුණත් ඉන්නේ නැති. ඉතින් මේ ඕනම කෙනෙකුට මෙන්න මේ සමයිතිය ව්‍යාපාරයේ සම්බන්ධ වැඩපිළිවෙල පිළිගන්නවා නම් ජාතිවාදයන් තේරෙහිව කටයුතු කරන සූදානම් කියලා පිළිගන්නවා. එතන සහභාගීලා කටයුතු කරන්න පුළුවන් කියන පළල් අදහස තමයි මම කිව්වේ. මෙවැනි ව්‍යාපාර හරහා අධිරාජ්‍යවාදයට රුකුල් ලැබෙනවා නේද? අධිරාජ්‍යවාද බලවේගයන් එක ගණතුණු කරන්න අපේ කොහෙත්ම එකඟතාවයක් නැහැ. ඒක න කිසිම සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ. මොකද අපේ දේශපාලන වැඩපිළිවෙලේ එක ප්‍රධානම ඉලක්කයක් තමයි අධිරාජ්‍ය විරෝධය. ආගම්වාදයන් ජාතිකවාදයන් විවිධ අනන්‍යතා අර්බුදයන් මත කරලා ජනතාව විරසක කරන දේශපාලනයම තමයි ලෝකෙ පුරා ඒගොල්ලොත් කරන්නේ. අද සිරියාවේ එක් කළා තින්, ඉරාකේ එක් කළා තින්, ලිබියාවේ එක් කෙරුවේ. වෛද්‍ය වෘත්තියේ නොසලකිනමත් භාවය සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳ ගැටලුවක් ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිර්මලා පෙරේරා මහත්මිය පවසනවා. ඇය පෙන්වා දෙන්නේ නීති සිසුවියක් වූ අචලා ප්‍රියදර්ශිනීගේ අත ඉවත් කිරීමට සිදුවීම තවත් එක් සිද්ධියක් බවයි. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨ ශිෂ්‍ය සංගමය අද සංවිධානය කළ ප්‍රවෘත්ති සාකච්ඡාවක දැක්වීමෙන් ඇය මේ බව සඳහන් කළා. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ඉගෙනුම ලබන 23 වැනිදි අචලා ප්‍රියදර්ශිනීගේ වම් අත පසුගියදා කොළඹ ජාතික රෝහලේදී සැත්කමකින් ඉවත් කෙරුණා. ඒ එමාතේ ස්නායුමය යාම හේතුවෙන්.
මාතර මහ රෝහලේ මූලික ප්‍රතිකාර සිදු කෙරෙන අවස්ථාවේ ඇගේ අතට පමණ ඉක්මවා තදින් යෙදූ බැන්ඩේජ් පටියක් හේතුවෙන් මෙම තත්ත්වයේ උද්ගත වූ බවට අචලාගේ සමීපතමයින් දිගින් දිගටම චෝදනා කළා. තීමේ නොසලකිල්ල සම්බන්ධයෙන් ප්‍රමාණවත් නීතිමය ප්‍රවේවර ගැනීමේ හැකියාව අනන්තවත් තියෙනවා. වෛද්‍ය නොසලකිල්ල කියන නැත්නම් ඒ සිවිල් නීතියේ ඒ ගැන මිනිසුන්ට දැනුවත් භාවයක් නැහැ. ඒ නීති ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී නොවන තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක එසේ වීම නුසුදුසුයි. අල්ප මාත්‍ර නොසලකිල්ල පවා ඉතා බරපතල ප්‍රශ්න ගෙනල්ලා දෙන්න පුළුවන් අවස්ථාවක් ඇති වෙනවා. මේ සම්බන්ධයෙන් මාතර මහ රෝහල ඉක්උද්දා පරීක්ෂණයක් ආරම්භ කළා. එහි රෝහල් අධ්‍යක්ෂ සමින්දි සමරකෝන් මහත්මිය පැවසුවේ මෙම පරීක්ෂණයේ අවසන් වීමට තවත් දින කිහිපයක් ගත වනු ඇති බවයි. මේ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් පවත්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පසුගිය සෙනසුරාදා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළා. මේ සහෝදරියට මේ දේ සිද්ධ වෙච්ච නිසා තමයි අද ශ්‍රී ලංකාවේ මේ වගේ ලොකු කතිකාවතක් ඇති වෙන්නේ. නමුත් මේ වෛද්‍ය නොසැලකිල්ල නිසා රටේ බොහෝ පිරිසක් මේ වගේ අභාග්‍ය සම්බන්ධ තත්ත්වයන්ට ගොදුරු වෙලා තියෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ මේ වෙන විට ඒට අවශ්‍ය නීතිමය අවශ්‍යතාවයන් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඒ බලධාරීන් මේ සම්බන්ධයෙන් සොයා බැලීම් කරන දේවල් ඉතාමත් මන්දගාමීව සිදුවෙන්නේ. කළු ජනවාරිය සිහිපත් කරමින් අද කොළඹ ලිප්ටන් වටරෝමේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා. මෙම උද්ඝෝෂණය සංවිධාන කළේ මාධ්‍ය සංවිධානය එකමුතුවයි. මාධ්‍ය මර්ධනය පරාජය කර අවනීති දෙලෙහිමි යන ක්‍රමාණයකදී මෙම උද්ඝෝෂණය පැවැත්වුණා. පසුගිය වසරගේ මේ ජනවාරි මාසය තුළදී මාධ්‍යයන් හා මාධ්‍යවේදීන් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාර හේතු කොටගෙන කළු ජනවාරිය සිහි කරනවා. මෙම උද්ඝෝෂණයට මාධ්‍යවේදීන් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් හා විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එක්ව සිටියා. දැන් රතු මිනිත්තුව විශේෂාංගය. පුත්තලබ දිස්ත්‍රික්කයේ හලාවත පීටි මාදම්පේ තනිපිටිය වැවයිමේ අතීතයේ සිට මාදම්පේ වෙල්යාය පෝෂණය වන්නේ මේ වැවෙන් ලබා ගන්නා ජලයෙන්. ඒ සඳහා ක්‍රමවත් ඇලමාර්ගයක් එවක පැවතියා. නමුත් අද වන විට එම ඇලමාර්ගය අභාවයට ගොස් තිබෙනවා. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ නිවාසවල හා මාදම්පේ පැරණි නගරයේ හෝටල් හා කඩසප්පුවල අපද්‍රව්‍ය ඍජුවම මෙම ඇලමාර්ගයට බැහැර කිරීමයි. වතුර යන්න දැනන්නේ නැති නිසා තමයි මේ වගේ වැඩ මේ කරන්නේ. අර බාත්රූම් වල වතුර යන්නේ මිනිස්සු. මේ හේතුවෙන් ප්‍රදේශයේ ගොවීන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇත්තේ අක්කර දහසකට ආසන්න ප්‍රදේශයක පැතිර පවතින මාදම්පේ වෙල්යාය නිසි පරිදි අස්වැද්දීමට නොහැකි වීමෙන්. උදේට අපි කියලා තියෙන මේ අලුතෙන් තෙල්ල බල්ලා ගියා මේ කණුවක් දානවා කියලා බලාගෙන ගියා. අද දවසේ ප්‍රධාන ඇල සම්පූර්ණයෙන්ම ඒ වේලි බැමි තිබිච්ච තත්ත්වෙන් නැතුව ඒ වේලි බැමි මත ගොඩනැගිලි හදලා කෘෂිකර්මාන්තයෙන් රට සශ්‍රීක කිරීම වත්මන් රජයේද ප්‍රමුඛ අරමුණක්. එවැනි තත්ත්වයක් හමුවේ මාදම්පේ ගොවීන්ට සිය ගොවිතැන් කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපීම බලධාරීන් සතු වගකීමක්. වයඹ කෘෂිකර්ම අමාත්‍යංශයේ බලධරයිනි මේ ගැටලුව සම්බන්ධයෙන් රතු මිනිත්තුව අවධානයෙන්. ඉදිරිමින් පවතින හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට අද ප්‍රථම වරට මගේ ගුවන් යානයක් ගොඩබස්වනු ලැබුවා. ඒ පරීක්ෂණ ගොඩබැස්වීමක් ලෙසයි. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ඒ 330 වර්ගයේ මෙම යානය ගොඩබැස්වීම සිදු වුණේ අද පෙර අවුරුදු 10:30ට පමණ. මේ ගුවන් ගමනේ අරමුණ වී තිබුණේ මත්තල ගුවන් තොටුපළේ ගුවන්පතය සහ සන්තරණ පද්ධතිය පරීක්ෂාවට ලක් කිරීමයි. කපිතාන් ආර් පෙරේරාගේ නියමෙන් ගොඩබැසු මෙම යානයේ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන යන මහතුරුන් ඇතුළු පිරිසක් පැමිණ සිටියා. මත්තල ගොන්තොටුපළ පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීම ඉන් අනතුරුව පැවැත්වුණේ ගොන්තොටුපළ ශ්‍රවණාකාරයේදී. හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගොන්තොටුපළේ ඉදිකිරීම් කටයුතු 2009 වසරේදී ආරම්භ වූ අතර මේ වන විට පළමු අදියරේ වැඩ කටයුතු අවසන් වී තිබෙනවා. පළමු අදියර යටතේ හෙක්ටයාර 800ක භූමි ප්‍රදේශයක් සංවර්ධනය වන අතර ව්‍යාපෘතිය අවසන් වන්නේ ගොන්තොටුපළ පරිශ්‍රයට හෙක්ටයාර 2000ක භූමියක් එක් කරමින්. වසරකට ගුවන් මගින් දසලක්ෂයකට පහසුකම් සැපීම ව්‍යාපෘතියේ එක් අරමුණක්. මෙහි පළමු අදියර ලබන මාර්තු මාස 18 වනදා විවෘත වන්නේ මෙරට 3 වන ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෙසයි.
මහාචාර්ය ආරියරත්න ඇතුකල මහතාගේ මහා සමයම ඔපෙරා නාට්‍ය හෙටපස්වරුවේ නිලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංගහලේදී වේදිකාගත වීමට නියමිතයි. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මහාචාර්ය ආරියරත්න ඇතුකලයන්ගේ මහා සමයම දෘශ්‍ය කාව්‍ය නිරූපණය වන්නේ ගෝඨයිඹර හා මහසෝනා අතර ඇති වූ ගැටුම පිළිබඳවයි. මෙම ඓතිහාසික සිදුවීම සම්බන්ධයෙන් ඇති ලක්දිව මෙන්ම ඉන්දීය ජනප්‍රවාදයන් සහ පුරාණෝක්ති ඇසුරු කරගෙන මහා සමයම ඔපෙරා නාට්‍ය නිර්මාණය කොට තිබෙනවා. මේක ලෝක සම්ප්‍රදායක් විදිහට ඔපෙරා සහ බැලේ නිර්මාණවල පවතින අනුවක් ලංකාවේ වැනි සම්ප්‍රදායක් නැහැ. මේක මා හිතන්නේ අලුත් විදිහක සමාජ අධ්‍යක්ෂකක් නිර්මාණ අධ්‍යක්ෂකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ශිල්පීන් 200කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා. මහා සමයම දෘශ්‍ය කාව්‍ය මහජන ප්‍රදර්ශනය සඳහා පෙබරවාරි 1 සහ 2 දෙදින තුල නෙළුම් පොකුණ රඟහලේදී වේදිකාගත වීමට නියමිතයි. දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ. දිවයිනට පැමිණ සිටින ඕස්ට්‍රේලියානු නියෝජිත පිරිස අද අලිමංකඩ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලිය නිරීක්ෂණය කළා. ඉන් අනතුරුව ඔවුන් කිරිනොච්ච දිස්ත්‍රික් ලේකම්වරයා එම කාර්යාලයේදී හමු වුණා. මගින් 65 දිනක් පමණ ගමන් කළ කොළඹ සිට නුවරබලා දහවනේ වූ පෞද්ගලික බස් රථයක් පාරේ නිවතට පැන අඩි 200ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් දෙදෙනෙක් තුවාල ලබා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර රේදුරා පොලිස් අත්අඩංගුවට පත් වුණා. මාතර කොටවිල ප්‍රදේශයේ පවත්වාගෙන යන කුළු ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට එරෙහිව අදම මධ්‍යස්ථානයට ඇතුළු වන මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වුණා. නොරචෝලේ බලාගාරය අද යළිත් කාර්මික දෝෂයකට ලක් වුණා. ඒ බලාගාරයේ ජන නියන්ත්‍රයක් අක්‍රිය වීමෙන් තනමල්විල රණවර්ණාව ප්‍රදේශයේදී පසුගියදා සිදු වූ රයන්තරකින් මියගිය එකම පවුලේ මව, පියා සහ දරුවාගේ මලසිරුරු ඒ රාත්‍රියේ සිට වැල්ලවාය ප්‍රදේශයේ මහින්ද රාජපක්ෂ ශාලාවේ තැන්පත් කර තිබෙනවා. මාතර නූපේ ප්‍රදේශයේ ඉදිකරමින් තිබූ ගොඩනැගිල්ලකින් වැටීමෙන් 22 තරුණයෙක් ජීවිතක්ෂයට පත් වුණා. අද උදෑසන ගාලු මෝදර පිටියේදී වස්නාහිර පළාත් පාලන ආයතන සඳහා කැබ්‍රත 47ක් සහ පසල කළමනාකරණයට අදාළ ට්‍රැක්ටර් 30ක් සහ පළාත් සභාව යටතේ ඇති ආයතනවලට කැබ්‍රත හා වෑන් රථ 31ක් බෙදා දීමේ උත්සවයක් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ අනුව රාජහස්තයාගේ අස්ති සැකිල්ල මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමේ උත්සවය අද ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාර පරිශ්‍රයේදී සිදු කරනු ලැබුවා. ඔස්ට්‍රලියාවේ නැගෙනහිර ප්‍රදේශයේ ජලකැලීම් හේතුවෙන් මියගිය පුද්ගලින්ගේ සංඛ්‍යාව 4ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අවතැන් වූ තවත් විශාල පිරිසක් මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ පිළිබඳ තොරතුරු සහ තවත් පුවත් සමකින් දැන් ලෝවට අහිරු. බ්‍රිස්බේන් නගරයේ ඇතුළු ඒ අවට ප්‍රදේශවල නිවාසවල සිට වී සිටි දහසකට අධික පිරිසක් හෙලිකොප්ටර් යානා මගින් මුදා ගැනීමට සහන සේවා කණ්ඩායම් සමත් වුණා. ගංවතුරින් බලපෑම් එල්ල වූ නැගෙනහිර ප්‍රදේශවල නිවාස 250,000කට විදුලි බලය දැනහිට තිබුණා. ගංවතුර හේතුවෙන් ප්‍රබලම බලපෑම් එල්ල වී තිබෙන්නේ ක්වීන්ස්ලන්ඩ් සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවලටයි. ලැව්ගිනි සහ ගංවතුර හේතුවෙන් ඔස්ට්‍රේලියාවට සිදු වී තිබෙන පාඩුව ඩොලර් මිලියන 45 ඉක්මවා ඇති බවට මෙවැනි විට ගණන් බලා තිබෙනවා. මියන්මාර් විපක්ෂ නායක අවුන් සාන් සූ කී දකුණු කොරියාවේ දින 5ක නිල සංචාරයක නිරත වනවා. අවුන් සාන් සූ කී දකුණු කොරියාවේ සංචාරයක නිරත වන්නේ ප්‍රථම වතාවටයි. සෝල් ළඟනුවරට පැමිණි සූ කී ඊයේ හිටපු ජනාධිපති ලී මියුන් බක් මුණ ගැසී ද්විපාර්ශ්වීය සම්බන්ධතා තරකිරීම පිළිබඳව සාකච්ඡාවක නිරත වුණා. අනතුරුව ඇය දකුණු කොරියාවේ ප්‍රථම කාන්තා ජනාධිපතිනිය ලෙස ලබන මස වැඩබාර ගැනීමට නියමිත පාක් ගෙන් හයිද මුණ ගැසුණා. අවුන් සාන් සූ කී දකුණු කොරියාවේ රැඳී සිටින කාලය තුළ 2013 විශේෂ ශීත ඍතු ඔලිම්පික් තරගාවලියේ සමාරම්භක උත්සවයටද සහභාගී වීමට නියමිතයි.
ඉරානය වඳුරෙකු රගත් රොකට්ටුවක් සාර්ථකව අභ්‍යවකාශගත කළා. ඉරාන මිසයිල වැඩපිළිවෙලේ නවතම පියවර ලෙස සටහන් වූ මෙය බටහිර රටවල් බොහෝමයක අවධානයට ලක් වුණා. වඳුරා රගත් රොකට්ටුව කිලෝමීටර් 120ක දුරක් අභ්‍යවකාශයට ගමන් කර නැවතත් සාර්ථකව පෘථිවියට ළඟා වූ බව ඉරාන මාධ්‍ය වාර්තා කළා. මාස දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ කළ තරඟ සංචාරය ඊයේ අවසන් වුණා. කනගාටුදායක ආරම්භයක් සහ විශිෂ්ට ජයග්‍රහී නිමාවක් සටහන් වූ මේ තරඟාවලිය පිළිබඳ පසු විපරමක් ඔබ වෙත ගෙනෙන්නට අපි දැන් සූදානම්. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අලුතෙන් ලියවෙන පරිච්ඡේදය කෙසේ විය යුතුද? අතීතෙන් උගත යුතු පාඩම් මොනවාද? මේ පිළිබඳ ප්‍රේක්ෂක ඔබේ අදහස් විමසන්නට හෙට දිනේ අපි සූදානම්. ලෝක කුසලාන කාන්තා එක් දින තරඟාවලියේ අද පැවති පුහුණු තරඟයකින් කඩුලු දෙකක ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මුම්බයි නුවර පැවති මේ තරඟයේ පළමුවෙන් පඳුර පහර දුන් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් පඳුර 45 පන්දු දෙකකදී සියන දෙවි රැස්කලේ ලකුණු 164ක් පමණයි. පඳුර 44 පන්දු තුනකදී කඩුලු 8ක් තැබී ලකුණු 167ක් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරඟයේ ජයගත්තා. මේ අතර ඊයේ තරඟයේදී තමන් හැසිරුණු ආකාරය පිළිබඳව කනගාටුවට පත්වන බව ඕස්ට්‍රේලියානු තින්මිරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් පවසනවා. තරඟයේ අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩකින්ගේ කාමරයට පැමිණි තමන් මහේල ජයවර්ධනට සිය කනගාටුව ප්‍රකාශ කළ බව මැක්ස්වෙල් ට්විටර් සමාජ වෙබ් අඩවිය මගින් අදහස් දක්වා තිබෙනවා. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති දෙවන පන්දුවර විශ්ව ක්‍රිකට් තරඟයේ අවසන් පන්දුව යැවීම සම්බන්ධයෙන් ඊයේ ප්‍රශ්නකාරී තත්ත්වයක් මතු වුණා. ඒ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එම පන්දුව යැවීම සඳහා අනවශ්‍ය ලෙස කාලය මිඩංගු කළ බවට ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ග්ලින් මැක්ස්වෙල් චෝදනා කිරීමත් සමගයි. කෙසේ වෙතත් නිසියාකාරයෙන් අවසන් පන්දුව ප්‍රාත්මක කළ තිසර පෙරේරා ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ගෙන ආවා.
තරංගාවලිය දෙකට බිඳුවක් වශයෙන් පරාජය වීමේ අවමානය වසා ගන්නට නොහැකි වූ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ගේ කෝපය පුරාගියා. A courageous ball to bowl that last ball. Two had already gone. You can see the discussion still going. Not happy at all some of these players. At finish here there's මහත්තුරුන් ලෙස සනිටුහන් කළ යුතු තරගාවලි අවසානයක් ක්‍රීඩාවට නොගැලපෙන සීමාවක් කරා යම අවසන් මොහොතේ බැලකී ගියේ ඔස්ට්‍රේලියානු නායකයා කෝපයට පත් සේ ක්‍රීඩකයන් පිටියෙන් ඉවත් කර ගැනීමත් සමගයි. Great competitors throughout the season. Hero Sports Corner. හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශයේ මිනිමාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුමතිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අයබෝන්.